ප්‍රශ්නේ අදටත් එහෙමම තමයි. අපි මේ කාරණේ සම්බන්ධයෙන් මුලින්ම ඉගෙන ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම හිතන්නේ මම රාජිත සේනාරත්න අමාත්‍යවරයා සම්බන්ධයෙන් දිගින් දිගටම මේ රජය පත් වුණාට පස්සේ පැමිණිලි කරා. මේ පැමිණිලි ගණනාවක් කරපු පැමිණිලි වලින් කිසිම වෙලාවක අදුමගානේ නැවත ප්‍රකාශයක් දෙන්න කියලාවත් අපිට එන්න කියලා කිව්වේ නැහැ. මුල් තොරතුර මුල් පැමිණිල්ලෙන් පස්සේ නැවත විමර්ශනය කරන්න එන්න කියලා. නමුත් එහෙම කැඳවීමක්වත් කිසිම අවස්ථාවක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දයෝපගත සිද්ධියක්ද මොකද්ද මේ කියට තියෙන අපි දන්නේ නැහැ. අපි විවේචනය කරපු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ විසින්ම රාජිත සේනාරත්න මහත්තයාට විරුද්ධව අපි දාපු පැමිණිල්ල විභාග කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ අපි මේ වෙලාවේ යම් තාක්ෂණික සතුරු වෙනවා. හැබැයි අපි කියන්නේ අපි මේ නිහඬ විරෝධතාවය තුළ අපි මේ කරුණු දැක්වීම තුළ අපි කියන්නේ තව දුරටත් අර පෙර පැමිණිලි වලට වෙච්ච දේ. කියන්නේ ඒ පැමිණිලි මෙච්චරක් දුරකට ආවේ නෑ. හැබැයි මේ දුර ආපු පැමිණිලි ටිකට මේ தත්තෙට තව දුරටත් ඉස්සරහට යන්න තියෙන தත්තෙ පදාරවන්න ඒක හුදෙක්ම පළමු විමර්ශන අවධියෙන් අවසන් කරන්න එපා කියන කාරණේ තමයි අපි මේ අද මේ නිහඬ විරෝධතාවයෙන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ ගියාම කවුරු බය නැණ. ඉතින් ඒකම සමහර වෙලාවට විරෝධතාවයක් කිව්වම අවසානයේ අපි දැක්ක මේ පොලිස් නිලධාරින් මම එනකොටත් ඒ අය විශාල කණ්ඩායම් මෙතනට ඇවිල්ලා බැරක්ක දාගෙන විශාල තත්ත්වයේ යම් ආකාරයේ ප්‍රතිරෝධතාවයක් දක්වන්න පුළුවන් ක්‍රමවේද ගෙනල්ලා තිබ්බා. නමුත් නීතිඥයෝ මුල් වෙච්ච සිවිල් සංවිධානයක් හැටියට සත්‍ය ගවේෂක සංවිධානය සහ එහි තුල සිටින මන්ත්‍රීවරු අපිත් එක්ක එකතු වෙලා ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනා අපි ප්‍රචණ්ඩත්වයේ සහ ඒ තියෙන සියලුම දේවල් අපි බැහැර කරන සංවිධානයක් හැටියට අපිට අවශ්‍ය වුණේ මේ මතවාදී රටට ගෙනියන්න විතරයි. විශේෂයෙන්ම මේ පැමිණිල්ල ගැන කතා කරමු. ඔබ දන්නවා ඔබ අපි සිළු වෙනාටම ණය තියෙන. අපි ඔක්කොම එක එක ආයතන වලට රජයේ බැංකු වලට පෞද්ගලික ආයතන වලට ණය වාරික ගෙවන. දැන් අපේ සෞඛ්‍ය ඇමතුමා රාජිත සේනාරත්න ඇමතුමා අපි ඔබ මම දැක්කා ඔබලා අහපු පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඔහු ආසන දිනකදී ඔබ මාධ්‍යවේදීන් අහනවා සමහර අවස්ථාවලදී මෙලින් තනාන්දු රෝහල රජයට පවරාගෙන නෑ නේද කියලා මාධ්‍යවේදීන් ඔබ ඇහුවා. මම අහගෙන ඔබලගේ අයිට කියනවා ඔයගොල්ලන්ගේ ඔළු පරීක්ෂා කරගන්න. එහෙම කීපු රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ලේකම්තුමිය ජනාධිපති කොමිසමට ගිහිල්ලා කියනවා තවම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නැහැ. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පුද්ගලික හිමිකාරත්වයේ තිබිච්ච ඒ මහත්මයා විසින් බිලියන 2.5කට ගත්ත ණයට අදාළ ණය වාරික වෙනවා මිලියන 250ක්. ඒ ණය වාරික මිලියන 250 ගානේ ණය වාරික 8ක් ඔබේ අපේ බදු මුදල අපේ සීනි කිලෝකින් අපේ පරිප්පු කිලෝකින් අපේ අල කිලෝකින් ගත්ත බදු මුදල් වලින් මිලියන 250ගේ 8ක් මෙච්චර කල් මේ පෞද්ගලික රෝහල වෙනුවෙන් පෞද්ගලික හිමිකාරීත්ව වෙනුවෙන් ගෙවලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි මේ පැමිණිල්ල කරේ. මේ ඇත්තටම මේක පැමිණිල්ල කරලා විමර්ශනය කරන දෙයක් නැහැ. ජනාධිපති කොමිෂන් සභාවක සාක්ෂි දීලා අදාළ අමාත්‍යාංශ ලේකම්වරිය පිළිගෙන තියෙනවා. තවමත් මේක පවරා ගන්න නැති පෞද්ගලික රෝහලක්. ඉතින් මෙහෙම ජනතාව මුලාවට දාමින් ජනතාවට බොරු කියමින් රාජිත සේනාරත්න ඇමතිතුමා මේ කරන මේ නීති අතර අරගෙන මේ කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනය කරන්න කියන කාර්යය අපි ඉල්ලන්නේ. මොකද ලාංකීය ඉතිහාසය තුල උසාවියකින් වරදකාරීත්වය වෙලා තමන්ගේ mantri ධූරය අහිමි වෙච්ච එකම mantriවරය තමයි රාජිත සේනාරත්න mantriය. ඉතින් මං හිතනවා මේ පිට සක්සුදස්සේ පැහැදිලිව පේන මේ වරදවල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරයි කියලා විශ්වාස කරනවා. නැත්තම් අපි ඔක්කොම තියෙන්නේ අපේ ණය රාජිත සේනාරත්න ඇමතිතුමාට ගෙවන්න කියන තියෙන්නේ. අපේ තියෙන ණය වාරික ගෙවන්න කියලා තමයි අපිට ඉල්ලන්න සිද්ධ වෙන්නේ.